සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුම් මත සිටි බවට එවකට අමාත්‍යවරයෙකු සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා ප්‍රකාශයක් සිදු කළේ ප්‍රහාර සිදු වූ දින පැවතුණු මාධ්‍ය හමුවකදී. මගේ පියා ඉන්නේ නවලෝක රෝහලේ දැන් සති 3ක් තිස්සේ ප්‍රතිකාර අරගෙන ඊයේ රෑමට කතා කරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා මෙහෙම දෙයක් ආරංචියක් තියෙනවා. ඉතින් මගේ තාත්තා අසනීපෙන්දී ඉතම මම අමාරුවෙන් ඉන්න අවස්ථාවේ යාකෝමු දෙක දැනගත්ත කියන මට ප්‍රශ්න එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ සරහන් කර ගැනීම සඳහා අද දින පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණා. එනවාද පෙරවරු 10 15 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් සමගින් පැය 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් මන්ත්‍රීවරයා පස්වරු 3යි 15 ට පමණ ඉන් පිටතට පැමිණියා. මම පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය නෙමෙයි පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අහන්න අයිතියක් නැහැ සීඅයිඩියට. නමුත් මම හතර වතාවක් මේ වෙනකොට කට උත්තර දීලා තිබුණා. අර තාත්තගේ කතන්දරය තමයි තාම මේ කට උත්තර වලට ගන්නෙ. මොකක් හරියක් හොයමින් පවතිනවා. පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි. මම කාලෙකින් මාධ්‍යට ආවේ නැහැ. විශාල සැලකර්මයක් කරා. වැල් හතරක් බ්ලොක් වෙලා හිටියේ. ඉතින් මම හිතනවා ඒක හොයලා දීපු රජයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම ආසයි මේ නාලිකාවට කරන්න සරත් වේදසේකර මහත්තයාව මාවයි ආරාධනා කරන්න පාස්කුව සම්බන්ධයෙන් වෙච්ච පාර්ලිමේන්තුවේ කියපු කතා සම්බන්ධයෙන් මම එතුමාට විවුර්තව වේදිකාවකට ආරාධනා කරනවා. අපි කරුණු සාකච්ඡා කරමු. අද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයාට මට උදේ කතා කරා. එතුමා කතා කරලා කිව්වෙත් ඕනම තැනක කියන්නේ කියලා. මට දුරකථන එතුමා ආපු ගමන් මම රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුවත් කරා. ඒ නිසා එතුමාව ගෙන්නලා කට උත්තරේ ගන්න කියලා. ඊට පස්සේ ඔක්කොම පොලිසිය දැනන් හිටපු ඒවා ගැන එතුමාත් කියන්නම් කියලා එතුමා බය නැතුව එතුමාට දැන් එනකොට දුරකථන එතුමා දීලා ප්‍රකාශයකුත් කරා. මේ අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවකින් අනතුරුව ඉන් පිටව යාමට හිටපු ජනපතිවරයා පිටතට පැමිණි අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයට අදාළව එළවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති වාර්තාවේ සඳහන් වෙනවා ඔබතුමා වගකීම් පැහැර දිය කියලා නීති හමුවට ගෙන යන කාර්යය සම්බන්ධව ඔබතුමා දක්වන අදහස කුමක්ද? ඒක දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ භාග වෙන නඩු ඒවා. ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙන නඩු කටයුතු පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිලි කරන්න සදාචාරාත්මකවත් නීතිමය වශයෙන් උත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්.